මං අද ගෝවා වලින් තවත් කෑමක් හදන්න යන්නේ. ගෝවා වලට අල ටිකක්, හාල් මැස්ස ටිකක් දාලා රසවට හදන්න යන්නේ ගෝව. මම ඒ කාලේ බැඳපු කාලෙම මගේ මදරින් ලෝගෙන් මම ඉගෙන ගත්ත කෑමක් මේක. එහෙනම් අපි බලමු රසට මේ කොහොමද ගෝවා කරි එක හදන්නේ කියලා. මේ වගේ හීනියට කපලා තියෙන ගෝව ඊළඟට මම පොඩි අල ගෙඩියකුත් කපලා තියෙන මේ වගේ හීනියට හීනි පෙති කපලා තීරි තීරු වගේ. ඊට පස්සේ තමයි අපි හාල් මැස්සොයි ලුණුයි මේ වලට දාගන්නේ. ඊට පස්සේ ඒකට මම දානවා හාල් මැස්සො ටිකක්, ලුණු සාමාන්‍ය තරමේ බී ලුණු ගෙඩියක්ම දාන්න ඕනේ. මේකට බී ලුණු ටිකක් ඕනේ. ඊට පස්සේ මම සුදු ලුණු ගෙඩියක් පොඩියට කපලා තියෙන අමු මිරිස් කරලා, ඊට පස්සේ රම්පේ කරපිංචා මේ තියෙන අපි දාපු ටික. ඊට පස්සේ අපි ලුණු ටිකක්, කහ, කහ ඊළඟට ගම්මිරිස්. මම ඔයගලන්ට කියන්න ආසයි, ඔයගලන් බලනවාටි හැමදාම මේ ගම්මිරිසුයි කහයි මං ඇයි මේ වීදුරු දෙකක තියලා තියෙන්නේ කියලා. මොකද ප්ලාස්ටික් ඒවල දාන්න බැහැ, ඒව නිකන් අමුතු වෙනවා. නිකන් ප්ලාස්ටික් එක නිකන් ඩිස්කලර් වෙලා උණු වෙලා වගේ යනවා මේ දෙකම දානකොට. මේ බලන්න මේ අනිත් ඒව දාලා තියෙන්නේ මම මේ වගේ එකකනේ. දැන් මේ වගේ එක කහ දැම්මුතින් මේකේ අර ක්ලියර් ගතිය නැති වෙනවා, නැති වෙලා නිකන් අමුතු වෙනවා. ඒකයි මම මේ ග්ලාස් බොටල්ස් දෙකක දාගෙන ඉන්නේ. කරි පවුඩර් හැඳි භාගයක් විතර. ඊට පස්සේ මේකට අවශ්‍ය මේකක් තමයි කෑලිමිරිස් ටික. කෑලිමිරිස් හැන්දක් විතර. තම මට සියඹලා එකක් ඕනේ මට ගන්න අමතකුණා. දැන් ඊට පස්සේ අපි මිරික ගත්ත දිය කිරි ටිකක් දාලා මෙහෙම හොඳට කවලම් කරගන්න. ඔක්ලන් අර වෙනදා එලෝලෝ යෙදෙනවා කියන්නේ. ඔක්ලන්ට කලිනුත් කිව්වනේ හැන්දෙන් කවලම් කරනකොට අම්මා කියනවා කියලා අතෙන් කවලම් කරන්න කියලා. ඉතින් ලංකාවේ අපි එහෙමනේ. හැබැයි ඉතින් මතක තියාගන්න ඕන එක තමයි හොඳට අත සෝදලා තමයි වැඩ පටන් ගන්න ඕනේ. මේ වගේ මේ ටික මදි වෙයිනේ. මේ ටික තැම්බෙන් තව චුට්ටක් අපි දාමු. දාලා අපි මේක ලිපේ තියමු. මේ හාල් මැසොයි ලුණුයි එකතු වෙලා හරි ෂෝක් රසක් එනවා. හැමදාම එක විදිහකට ගෝවා කන්න නැතුව අපිට පුළුවන් එක එක විදිහට ඉගෙන ගන්න. මේ විදිහටත් හදලා බලන්න ඕකලා. අපි දැන් මේක ලිපට තියමු. පේනවාද අපි ගෝව ටික? හොඳට නටනවා දැන්. අලත් තැම්බිලාද කියලා බලමු. ඔව් අලත් තැම්බිලා. දැන් ඕගලන්ට පේනවාද මේ දෙවිනි කිර එච්චර නැහැ. තව ටිකක් මේක හිඳුනට පස්සේ අපි මිටි කිරි දාමු. එතකොට තමයි මේක රස. මේක ඇත්තටම මගේ මදරින් ලෝගේ ප්‍රියතම කෑමක් තමයි. අම්මා තමයි මට කියලා දුන්නේ මේක හදන්න. මම මේ වෙලාවේ ආදරෙන් අම්මව මතක් කරනවා. ඊට පස්සේ අපි මේ කිරි ටික මේ පේනවද? මේ තියෙන කිරි ටික හිඳුනට පස්සේ තමයි මම වහන්නේ. දැන් ඇරලා තියෙනවා. ඇරලා තියලා කිරි හිඳුනාට පස්සේ මිටි කිරි දාමු. ඔයගලන්ට පේනවාද මේ දිය කිරි පොඩ්ඩක්වත් නැහැ, ඔක්කොම හිඳිලා තියෙන්නේ. දැන් මේ වෙලාවට තමයි අපි මිටි කිරි දාන්නේ. හොඳට මිරික ගත්ත මිටි කිරි ටික. මේක හුද්දක් වගේ ගන්නේ නෑ අපි. මට හොඳට මතකයි මම බැඳපුම කාලේ තමයි අම්මා ගමේ ඉඳලා ආවම. මම ඉතින් හරි බය. හැබැයි මට මං කෑම හැදුවම රසයි කියලා කනවා. මදරින් ලෝගෙන් රහයි කියලා අහගන්න එක ලොකු කොම්ප්ලිමන්ට් එකක් නේ නේද? ඉතින් මම හදන කෑම රසයි කියලා කනවා. එතකොට මට මේකත් කියලා දුන්න හදන විදිය. දැන් බලන්න අපි දැන් මේ කිරි ටික හිඳෙනකන් චුට්ටක් ගින්දර වැඩි කරලා අපි තියමු. මේක නිකන් දවටිල්ලට වගේ ගන්න ඕනේ මේ කිරි ටික හිඳීලා. දැන් පේනවාද කිරි ටික හිඳිලා කිරි නිකන් දැවටිල්ලට වගේ තියෙන්නේ. මේ ගන්නට හොඳයි. මම රස බැලුවා හොඳට ලුණු ඇඹුල් දෙකම ඇති. දැන් අපි මේක බාගමු. මේ බලන්න අපි හදාගත් එක පේනවාද? එච්චර හොදි නෑ. දැන් මේක නිවෙනකොට මේ ටිකත් නිකන්
උකු වෙලා වගේ මේක දැවටිල්ලට වගේ එනවා මම මේ දැන් උණුවෙන්ම මේක බෙදන්නේ. එහෙනම් ඔයාලත් මේ ගෝවා කරි එක හදලා බලන්න. හැබැයි අලයි ලූණුයි හාල් මැස්සොයි දාන්නම ඕනේ. දාලා මේ වගේ හොඳට කිරි ටිකක් මිදි කරලා රසට හදාගන්න. අපි ආයෙත් මේ වගේ රස කෑමක් හදමු. මං අනෝමා.